මම අවුරුදු 16 දී තමයි තාත්ත නැති වුණේ. මගේ මගේතරක හොඳ පොහොසත් ඉස්සර. ඊට පස්සේ තාත්ත නැතුණාට පස්සේ මේ මට ඉගෙන ගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. කොහොම හරි ඉගෙන ගත්තා. ටයිපින් ෂෝට් එක නම් මහන්න ගොතන්න කෑම හදන්න හැමදේම. තරුණාවැසේ ජොබ් එකක් කරන්න ගියේ නැහැ කොහොම හරි ජීවත් වුණා. ඒකට කලින් මම ඉගෙන ගත්තා ওই සමිති සමාගම් සේච්ඡා කරන සින් ඒ ඔක්කොම කරා. මගේ අයියගේ යාළුවේ කාමියකේ කුරුවිට කැම්ප් එකේ හිටිය අන්තිමට අපේ අම්මා අසරණ වෙලා හිටියා. මට කිසිම දෙයක් කණේ කරාබ් දෙයක්වත් තිබ්බේ නැහැ. ඊට පස්සේ අම්මගේ ලියලා මගේ නමට මෙයා අද හන්දෑවේ 6ට ආවනම් කැම්ප් එකේ ඉඳලා හෙට උදේ 10 වෙනකොට ගෙදරට ගෙන්නලා මාව බැම් තිව්වා. එතකොටත් මම ගමේ අයිය කෙනෙක් එක යාළුවා හිටිය ඒකට කැමති වුණේ නැහැ. බැඳලා දවස් 3ක් විතර ඒ අයියා අපේ ගෙදර හිටියා. අපි ලිංගිකව එකතු වුණේ නැහැ. මට අම්මට කියන්න ලැජ්ජයි කාටවත්ම කියන්න. මෙයාට ඉතින් ඒක ප්‍රාණවත් වීමක් නැහැ එයාගේ ඒ ලිංගේන්ද්‍රය. දවස් 3න් මෙයා ගියා ගියාමයි. ඊට පස්සේ දැන් බබෙකුත් බඩට පිලිසිඳිලා. බඩට මාස 8ක් විතර තියෙද්දි රෑම දවසක් මට අක්ක කිව්වා ඔයා කෝකටත් ඒ යන්න කියලා. ගියේ රෑ 12යි හරියට හිට යනකොට. ලෝරි එක නැගලා කොහොම හරි ගියත් එහි අම් නැන්දම්මයි නෑනයි මට ගෙයින් එළියට යන්න දෙන්නේ දැන් මේව ආරංචි වෙනවා කියලා. දැන් එයාගේ අර පොඩි පිරිමි ළමයි එක්ක සම්බන්ධතාවයේ මට ගමින් ගොඩින් කිව්වට ඊට පස්සේ මම බබාවත් වඩාගෙන දවසක් හැන්දෑයට විතර යනකොට අපි පොඩි ගෙයක් හදන් හිටි ඉඩම තියෙනවා. පොඩි ගෙයක් හදන් ඉන්නකොට කුප්පිලාම්පු එළියකින් මට තේරුණා මේ යමකිසි කෙනෙක් එතන ඉන්නවා කියලා. ඊට පස්සේ මම දොරට ගහලා කාලා බබත් වඩාගෙන අර දෙන්නම හෙළුවෙම්ම වගේ පිළිකන්නේන් දිව්වා. ඒ පැත්තට ලයිට් නැහැ. ඊට පස්සේ මම බබත් වඩාගෙන ආයි ඉතින් පොලිසි ගිල වැඩකුත් නැහැ මට ලැජ්ජයි. රෑ ඉතින් පස්සේ යාළුවෙක් ඉතන ඉඳලා ගෙදර ආවමයි එහෙමම හිටියා. පුතා අම්බෙලා අවුරුදු 3ක්වත් හිටියේ නැහැ අක්කට දුන්න මං ගියා. ඔයාට තමයි අදටත් අම්මේ කියන්නේ. ටිකක් ඒ ළමයා දුරස් වුණා මගේ. ඒක තමයි ලොකුම මේ පාපයට වැටෙන හේතුව. ඊට පස්සේ එහෙම ලංකාවට ඇවිල්ලා ඉතින් ගාමන්ට් වල එහෙම යනකොට ওই ෆෝන් වලින් කෝල් කරලා ඉතින් එක මිනිහෙක් හම්බුණා. එයාත් බලන් යනකොට එයාත් ඩිවෝස් වෙලා මට ඉඩකඩම් දෙන්නම් කියලා. ඊට පස්සේ දැන් එයාත් එක්කත් ඉන්නකොට එයයි දැන් සෙනසුරාලිද මට වැඩ නැහැ ගාමන්ට් එකේ. එයයි දැන් එක එක මිනිස්සු ගෙනල්ලා බීලා දැන් ඒ මිනිස්සුන්ට මාව දෙනවා. දැන් මම අසරණ වෙලා ඉන්නේ. මට ඉන්න තැනක් නෑ. බෝඩින් වෙලා ඉන්නේ. පුතාට වියදම දෙන්න ඕන අක්කට. එහෙම එහෙම ඉඳලා ඉතින් මේ තත්ත්වයට පත් වුණා. එක එක දැන් මිනිස්සු මං හිතන්නේ මං ගොඩක් ඉස්සේ කෙස් ගන්නට වගේ යන්නේ නැති. උනාට නේ මසාජ් එකේ පාර ආයිනෙම දවසර මන් 10 11 වෙලා තියෙනවා. පොලිසියෙන් 6 දිනක් පැන අපි වත්තඩංගුර ගත්තා. ඊට පස්සේ යාලා අර අල්ලස් සිල්ලු අපි. අයිතිකාරයෝ කිසි කෙනෙක් පොලිසියට වතාවේ නෑ. මේ අපේ අක්කලාට ආරංචි වෙලා මරි අපේ යාළු සෙක්ස් වර්කර්ස්ලා තමයි එලීන සෙක්ස් වර්කර්ස්ලා ඇවිල්ලා තමයි අපිට ඇප තියලා මේ අර හිරගෙතර ජේලර්ලා ගහන්න හිටන් ආවා. තොපි වේසියෝ මේ චිත්තකුණු අර්පින් බැනලා මේ තොපි වේසියෝ තොගේ රෙද්ද උස්සන් යනෝ තොගේ වයස මෙච්චර. ඊට පස්සේ එතන ඉන්න ගෑනුත් අපි උසාවියට එක්කන් ගියාම මේ හිනහා වුණා ගියයි කියලා එතනත් අපිට හිරගෙතර ගෑනු අපිව කොන් කරලා අපිට ගහන්න ආවා. ජේලර් කාට නම් ගහන්න මාව. අපිත් කතා කරා අපිට ඕගොල්ලොන්ට ගහන්න අයිතියක් නැහැ. පායකේ අපි මේ වැඩ කරා. ඇත්තටම අපි ජොබ් එක ගන්න කරේ. ඕගොල්ලෝ ඇයි අපිට කුණු හර්ප ගැයි. මං කැමති නැහැ අරයා ගණිකාව අරයයි බඩු. මොකද අපි ජෑණියෙක් අපිත් අම්මගෙන් උපදුනේ. ඉතින් අපි කැමති නැහැ කොල්ලෝ අපේ ෆෝන් අරගෙන අනිජන් අරයයි බඩු දැම් ওই ෆෝන් වලින් බස් එක යනකොට කැමර කරන. ඒවට මං හරි බයයි ඇත්තට. මං හරිම ආදරේ සෙක්ස් වර්කර්ස්ලට. දැන් මගේ ජීවිතේ මමනේ දන්නේ. කවුරුත්ම දන්නේ නැහැ. කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඕවා හිත 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 මානසිකව වැටෙන නිසා තමයි අපි අර පාරකට ඇවිල්ලා කෙනෙක් හම්බෙලා මෙයා මේ බස් එක දැන් පිරිමික් ළඟ ඉඳ ගන්නවත් හිතෙන්නේ නැහැ. අර අන්තිම මිනිස්සයා එයා ඇත්තම මට හරි ආදරේ. එයාත් වයසයි. බැඳලා නැහැ. තියන් ඉන්න. ඔව් මට බඳින්න අවශ්‍ය නැහැ. ඉතින් හැම දෙයක්ම දෙනවනේ. මට කන් ටික ඇඳින්න ටික ඔයගේ දැන් එයා හොයලා දුන්නා. මගේ ඉතින් කොහොම හරි යාට හොරාට ඉතින් යනව නැත්තේ නෑ. ඕ ඉතින් අපිටත් ෆන් එකක් දෙනුනේ සමහරු. දැන් අර මං කිව්වේ මට ගොඩාක් ආදරේ කරන කට්ටිය ඉන්නවා කියලා.
ෆෝන් එක ෆෝන් හොඳ කස්ටමලින් හෝ හොඳට සලකනු මේක බැඳගෙන කරන්නේ මගේ ගාන ගත්තම පෑන් පෑගනන් ඉන්නේ රූම් වල.